දැන් මේකෙ 30 මේ 3 වගන්තිය කියනවා නම් මේ 30 වෙනි වගන්තිය බලපාන්නේ ඊළඟට පැවැත්වෙන මහමැතිවරණයෙන් ඉක්බිතිව කියලා කියනවා නම් කථානායකතුමා අස්සම් කරපු දිනේටත් බලපාන්නේ නැහැ කියලා කියනවා නම් හරි එතකොට මේ අර මේ 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 ආණ්ඩුකුලස්සාමේ තියෙනවා නම් කථානායකතුමා මේ අස්සම් කරපු දිනේට තමයි සාමාන්‍ය පනතක් බලාත්මක වෙන්නේ කියලා. හැබැයි මේකේ කියනවා විශේෂයෙන් මේවා බලාත්මක වෙන්නේ ඊළඟ මැතිවරණේ මේ මැතිවරණෙන් ඉක්බිති වෙන දවසේ කියලා. එතකොට ඉතින් මොකද්ද වෙන්නේ? එතකොට සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ජනාධිපතිතුමාගේ දුර කාලය අවසන් වෙන්නේ 2020 අගෝස්තු මාසේ 17 වෙනිදා පස්සේ කියලා. නෑ මම කියන්නේ මට ඒක වගේ කතා කරන්න බෑ. මම මේ කියන්නේ මේක මේ ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නේ මේ 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාවේ සංශෝධන. නෑ ඒක තමයි මම කියන්නේ. ඒක තමයි. නෑ දැන් මේ කියනෝනේ මේ ජනාධිපතිතුමා 18 19 ගැන කියපුවා මේ ප්‍රශ්නයක් කියලා. මම කියන්නේ මටත් මේ මටත් තියෙන ප්‍රශ්නයක් මම කියන්නේ. නෑ මම දැන් ඔකට ගියහම මොකද කියන්නේ? සුප්‍රීම කෝර්ටේට ගියහම කියයි ජනාධිපතිතුමා වැඩි කාලයක් ඉල්ලන්න හදනවා. ඔන්න ඒකනම් කරන්න දෙන්නේ නැහැ. මරන්න මැරනවා. එහෙම කරන්න දෙන්නේ නැහැ. කොහොමද එහෙම කරන්න කියන්නේ අහනවා. හැබැයි මේක කියෝල බලපුවාම මේ මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මම මේව කියුවාම එදත් මට දිගහරණ නැතුව බැනලා තිබුණේ පහුගිය කාලවක වනේ. මේක කියුවා ඉතින් මේක අපි සාමාන්‍ය මේ 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 ව්‍යවස්ථාවෙම කියන හැටියට මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරපුවාම ඒ කථානායකතුමා අස්සම් කරපු දිනේ සිට බලපෑත්තේ කියලා කියනවා නම් එහෙනම් හරියටම බලපෑත් වෙන්න ඕනේ ඊළඟ මේ මාසෙත්. නමුත් ඒක හම්බෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට අවුරුදු 5යි කියලා හිතේ තියාන ගත්තොත් පහ හම්බෙන්නේ නැහැ. ජනාධිපතිතුමා අවුරුදු 4 මාරෙන් ගෙදර යන්න වෙලා තියෙන දැන් යනවා නම් ඉන්නවා නම් එහෙමයි. දෙකෙන් එක. හරි. හැබැයි මේ මේ මං කියන්නේ මේ මේ ප්‍රශ්න මේක ප්‍රශ්නයක් නෙමෙයිද? ඒකයි මේ කියන්නේ 18 වෙනි ආණ්ඩු ක්‍රමසා සංශෝධනය අහෝසි කරලා. දැන් එතුමා කියනවානේ 18 වෙනි සංශෝධනයත් අහෝසි කළ යුතුයි. 19 වෙනි සංශෝධනයත් අහෝසි කළ යුතුයි කියලා එතුමා කියන්න හේතු කාරණා වෙන්නේ ඇත්තරම මේ ආණ්ඩුව පිළිබඳව අර්බුදේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කාරණාත් එක්ක. මේ මේ දෙපැත්තට කඹැදිල්ලක් වගේ ඇවිල්ලා තියෙන්නේ මේ මේ ආණ්ඩුවට මේ 19 වෙනි ආණ්ඩු ක්‍රමසා සංශෝධනය තියෙන කාරණා නිසා. මොකද හේතුව එතුමාට තියෙන බලය පිළිබඳව දුන්න ක්‍රියාකාරකම් එක වැඩ කරන්න ගියාම ඒක කිලා ශේෂාධිකරණයේ අභියෝග ලක් කරපුවාම ශේෂාධිකරණයේ වෙන කතාවක් කියන. එතකොට ඇත්ත වශයෙන් ජනාධිපතිතුමාගේ බලය කොහෙද තියෙන්නේ? ජනාධිපතිතුමාව බලයට ගෙනල්ලා ජනාධිපතිතුමාගේ තටු කපලා ජනාධිපතිතුමාගේ බලය සම්පූර්ණයෙන් අහෝසි කරලා නිගම්ම නිගමක විදිහට ජනාධිපතිවරයා විදිහට තියලා තමන්ට බලය ගන්න හදපු ඌට උපක්‍රමයක් මේක ඇතුලේ තියෙන්නේ. නෑ මම කිව්වේ ඒකයි. එතුමාගේ තිබෙන අවංකභාවයත් එතුමා තියෙන එතුමා කල්පනා කරන සටකපට මිනිහෙක් විදිහට එතුමා වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් එතුමාව මම එකයි කිව්වේ 2015 ජනවාරියට එතුමාව පත් කරලා ඊට පහුවෙන්දා උදේ ඉඳලා බැලුවේ එතුමාගෙන් බලය කොහොමද දැහගන්නේ කියලා. එච්චරයි මේ ක්‍රියාමාර්ගය. ඉතින් ඒක ඒක තුල තමයි මේ වැඩ කරද්දී එතුමාට සිද්ධ වෙලා තියෙන්නේ. එතුමා ඒ නිසා එතුමාට සිද්ධ වුණා මේ ආණ්ඩුව ඇතුලේ රණ්ඩු සර්වල් කරන තැනකට ගේන්න. ඉතින් කවුරුත් බැනලා වැඩක් නැහැ. මොකද හේතුව එතුමාව ජනාධිපති කරේ මුළු රටේම මිනිස්සු. එතකොට දිස්ත්‍රික් එක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බෑනේ ජනාධිපති මුළු රටේම ජනාධිපති වෙච්ච මිනිස්සයගේ බලය අරගන්න. දැන් ඒකට මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් බයිසිකලේ පැද්දට මොකද ජේන් එක වයින්. ඉතින් ඒ නිසා මේ තනියම එතුමාට පැද ගන්න අමාරුයි. දැන් බලමු තනියම පැද ගන්න පුළුවන් වෙයිද කියලා. මන්නම් විශ්වාස කරන්නේ රටේ ඉන්න ජනතාව මම දන්න විදියට. රයින්ලික්කෝසික මාත්‍ය සීට් එකේ ඉන්න බස් එකකට කවුරු රින්ගන එකක් නැහැ කියලා මං හිතනවා.